විපක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරු අත්සන් කළා. අද අපි ලිපියක් බාර දුන්නා මැතිවරණ කොමිසමේ සභාපතිට. අපි මේකෙන් කිව්වේ ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් තමයි අපි මේ ලිපිය බාර දුන්නේ. දැනට රජයේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කළා මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන්න රජය කටයුතු කරනවා. විශේෂයෙන් ආණ්ඩුකාරවරු පළාත් පාලන ආයතනවල නියෝජිතව පත් කරනවා. කවුද මේ නියෝජිතව? පළාත් පාලන මැතිවරණයක් කැඳවලා තියෙද්දි, නාම යෝජනා දීලා තියෙද්දි එහෙම නාම යෝජනා දුන්නාය පත් කරනවා. ඊට අමතරව රජයේ මුදල් වැය ශීර්ෂ මාරු කළා කෝටි 875 මිලියන 8750ක් මේ කටයුතු වල යොදන්න කටයුතු කළා තියෙනවා. ඒ වගේම මොනරාගල අපි දැක්ක පහුගිය දවස්වල රැස්වීමට සෙනඟ ගෙන්නගන්න බීජ බඩේරු පැකට් 2යි පෝර මල්ලයි රුපියල් 21,000 දෙනවා කියලා තමයි ජනතාව ගෙන්නගෙන තියෙන්නේ. ඒ වගේම මාතර සතුස විසින් සකස් කරන ලද බඩු මල්ලක් දීලා තියෙනවා රැස්වීම වලට ගෙන්න ගන්න. ඉතින් මේ ආකාරයෙන් අද මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් පවතින්නේ. අපි ඒ සම්බන්ධව මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට විපක්ෂයේ අති බහුතරයක් පක්ෂ අද අත්සන් කළා. අදේ ලේඛනයේ බාර දුන්නා. පේතුමා ඉල්ලන්නේ ස්වාධීන මැතිවරණයක් කරන්න වටා පිටාව හදන්න. ඒ වගේම අපිට ආරංචි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙත් අතිකාල නැති කරන්න ඇලු. සාමාන්‍ය ලංකාවේ මැතිවරණයක් පවත්වද්දි රජයේ මුද්‍රණාල දෙපාර්තමේන්තුව පැය 24ක් වැඩ කරනවා. දැන් මේකෙන් රජය උත්සාහ කරන්නේ මෙතන යම් කලබලයක් ඇති කළා. කොහොමද මේ මැතිවරණ නවත්තන්නේ කියලා කටයුතු කරන්න තමයි මේගොල්ලෝ හදන්නේ. අපි රජයට කියනවා මැතිවරණය පැවැත්වීමේ බලය 17 වෙනිදාන් පස්සේ යන මැතිවරණ කොමිසමට මැතිවරණ කොමිසම පවත්වනවා. කොමිසමෙන් අපි ඉල්ලන්නේ ස්වාධීන මැතිවරණ කොමිසමෙන් සාධාරණ ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පවත්වන්න. අනිවාර්යෙන් එතුමාලා දිගින් දිගට ප්‍රකාශයට ඉස්සෙල්ලත් ප්‍රකාශයනිකුත් කරලා තිබ්බා. එතුමා නීත්‍යානුකූල අයිතියනවා ලබන 17 වෙනිදාන් පස්සේ මැතිවරණය පැවැත්වෙනවා. ඔට ඉස්සල්ල මේ වගේ මේකක් ජනාධිපති ලේකමුත් මේ වගේම චක්‍ර ලේකයක් නිකුත් කරලා තියෙනවා. දැන් මේවා නිකුත් කරන්නේ ආණ්ඩුකාරවරු, ඒ කියන්නේ ජනාධිපතිගේ නියෝජිතයෝ. ඉතින් ජනාධිපතිවරයා මේක කෙලින්ම සම්බන්ධයි. අපිට කිසිම අභියෝගයක් වෙන්නේ නැහැ. සාධාරණ ස්වාධීන මැතිවරණයක් තියන්න ඊයේ බඩු බෙදලා මාතර ඒත් මම හිතන්නේ 3000කට අඩු ගාණක් ඉඳලා පෙරේදා බඩු බෙදලත් 3000කට අඩු ගාණක් ඉඳලා තියෙන්නේ. රැස්වීම මැදදි භාගයන්න කිట్లా ගිහිල්ලා තියෙනවා. ඒක හරි ලස්සන වැඩේ. අර පහුගිය දවස්වල ගම් වතුරක් තිබ්බා මාතර. ඒ අයට බෙදලා දීලා තියෙන්නේ 1000 ගාණක්. රැස්වීමට ආපු අයට 3000ක් දීලා තියෙනවා. අක්‍රමිකතාව හොයන්න ඕන වෙනින්ම. නමුත් මේක මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. රජයේ මුදල් යොදලා තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ රැස්වීම තියෙන තැනට ආණ්ඩුව ඇවිල්ලා. නේද? අනිවාර්යෙන් අපි දින්න ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අද විශාල පිරිස අපිත් එක්ක එක්කව වෙලා ඉන්නවා. නමුත් අපිට ඕන මැතිවරණ විජයග්‍රහණයක් කරන්න. ඒ වගේම ජනතාවට ඡන්දදායකයට ඒ සාධාරණත්වය උපරිම ඉෂ්ට කරා. රජයට ඒක තමයි මැතිවරණ තියන්න සල්ලි නෑ කියපු ආණ්ඩුව දැන් පළාත් පාලන මැතිවරණේ කල් දාලා කෝටි ප්‍රකෝටි ගණන් වල බඩු බෙදනවා.